අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපයිනි සවස 6:30 ප්‍රධාන පුවත් විකාශයත් සමගයි අදත් එකතු වෙන්නේ දවස උණුසුම් කළ පුවත් සිරස්තල ප්‍රථම රවි කරුණානායකත් ඇලෝසියසුත් බැඳුම් කර වංචාවට මාර්තු 23 තෙක් රිමාන්ඩ් රහස් පොලිසියට කොටුබුණු සාලිව රඳබාකින ප්‍රශ්න කරන්නත් අවසර පාස්කු ප්‍රහාරීට අත්අඩංගුවටගත් සාලිගේ වාහනේ විදේශීය ගිනිඅවිය රටට එරෙහි ජිනීවා යෝජනාවේ 6-7-8 වගන්ති ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට අභියෝගයක් බව හෙළිවේ රූපවාහිනී මහ ගෙදර සෞඛ්‍ය ආරක්ෂිතයි සුරක්ෂිතයි සේවකයන් ජනතාව වෙනුවෙන් ජනමාධ්‍ය මෙහෙවරේ අවුරුදු 25කට කලින් අදවන් දිනක ලැබූ අකාදමිය නොහැකි ඉතිහාසගත ජය ප්‍රංශී හිටපු ජනපති සාකෝ සිට තවත් නඩුවක් වැටේ ජාතික සමගී පෙරමුණේ නායක අසත් සාලේ මහත්තයව අතරංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයක් තියෙන නිසා කියලා සරත් වීරසේකර ඇමතිවරයා කියනවා. CID අතරංගුවේ ඉන්න අසත් සාලේ මහත්තයව දින 3ක රැඳවුම් නියෝග මත මේ වෙනකොටත් රඳවාගෙන ප්‍රශ්න කරනවා. ජාතික සමගී පෙරමුණේ නායක අසත් සාලි මහතා පසුගීතා මෙරට නීතිය සම්බන්ධයෙන්ද අන්තර්ජාතික ප්‍රකාශයක් සිදු කළා. එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබුණා. නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙසක් අනුව කොළුපිටිය ප්‍රදේශයේදී අසත් සාලි මහතා ඊයේ අත්අඩංගුවට ගත්තේ. ඔළුවට ජාතිවාදය ගැහුවාම ඉතින් එනවා මුස්ලිම් නීතිය අල්ලගෙන. අපේ නීතිය අපිට, ඔගලගේ නීතිය ඔයාලන්ට. අපිට කුර්ආනයයි හදීසයයි ශරියායි තමයි අපේ නීති රීති නම්. අපි ඒක ගරු කරනවා මිසක් රජේ නීතිය බලන්නේ නැහැ. රජේ නීතිය රජේට. මේ අවුරුදු 73ක් නිදාස හම්බෙලා තිබිච්ච නීතිය මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවා කියලා වෙනස් කෙරුවා කියලා අපිව වෙනස් කරන්න බෑ. අර සල්ලි තියෙන මිනිහ හතරක් බැන්දාම මේකට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අත්අඩංගුවට ගන්නා මොහොතේ අසත් සාලි මහතා ගමන් කරමින් සිටි මෝටරය තුල තිබී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩද සොයා ගැනීමට පොලිසියට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියුච්ච පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා. ඔහුගේ මෝටරය පරීක්ෂා කිරීමේදී එය තුල තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සොයාගෙන තිබෙනවා. ඒ වගේම ඊට අදාළ එක් පතරොන් ගැබක් නැත්නම් මැගසින් එකක් සහ උණ්ඩ නමයක්ද සොයාගෙන තිබෙන බවට වාර්තා වෙනවා. ඔහු රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන්නේ ත්‍රස්තවාදී වැළැක්වීමේ විශේෂ විධිවිධාන පනතේ ප්‍රතිපාදන යටතේ. අසත් සාලි මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිචවරයා දැක්වුවේ මෙවන් අදහසක්. ඔහු කවදාවත් කිසිම ආගමකට හෝ කිසිම ජාතියකට එරෙහිව කතා කරලා නැහැ. තමන්ගේ ආගමට හා ජාතියට එරෙහිව යම් කටයුත්තක් කරගෙන යනවා නම් ඒ සම්බන්ධව ඔහුගේ මතය ප්‍රකාශ කළ තිබෙනවා. එසේ මතය ප්‍රකාශ කිරීම අපේ රටේ නීති අනුව වැරැද්දක් නොවේ. ශ්‍රී ලංකා ව්‍යවස්ථාව අනුව කතා කිරීම අයිතිය සෑම පුද්ගලයකටම තිබෙනවා. නමුත් යම් පැමිණිල්ලක් ඒ සම්බන්ධව CID එකට ලැබී තිබෙනවා නම් ඒ විමසනයට භාජනය කරලා ඔහු කිසිම වැරැද්දක් කරේ නැත්නම් ඔහුව නිදහස් කරනවා කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ අතර අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා කියා සිටියේ අසත් සාලි මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධතාවක් ඇති බවට කරුණු අනාවරණය වී ඇති නිසා බවයි. මාවනැල්ල බුදු පිළිමයට සම්බන්ධයෙන් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් ඒ ප්‍රහාරයට එයා ඍජු හෝ වක්කව සම්බන්ධ නිසා තමයි ඌව ඒ රැඳුන් නියෝග මත තබාගෙන පරීක්ෂණ කරන්නේ. ඒ වගේම තමයි ඌ ළඟදී ප්‍රකාශිකුත් කළා මේ ශරියා නීතිය සම්බන්ධයෙන් රටේ නීතියට අනුගත වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ ප්‍රකාශ බොහෝ වෙලාවට ආගමික අන්තවාදය කරා යනවා. ඉතින් ආගමික අන්තවාදය තමයි නැවතවරක් ත්‍රස්තවාදය කරා යන්නේ. ඉතින් මම හිතන්නේ මේ ප්‍රකාශත් මේකට සම්බන්ධ වෙන්න ඇති. අසත් සාලි මහත්තයව අත්අඩංගුවට ගැනීමෙන් නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙනවා කියලා මහජන නියෝජිතින් වගේම ජනතාවත් විවිධ තැන්වල විවිධ අදහස් පළ කරලා තියෙනවා. භික්ෂුන් වහන්සේලාත් මේ ගැන දක්වන්නේ මෙන්න මේ වගේ අදහසක්.
රටේ නීතිය පිළිගන්නේ නැත්නම් ඒ අපේ රටවාසියෙක් නෙවෙයි අපේ බුදුහාමුදුරුවෝ පව දේශනා කළා තිබෙන්නේ රාජ්‍ය නීතිය අපි පිළිගන්න කියන එක ඒක වෙනස්කම් කරන එක අපි වෙන විදියක් නීතිය කියන එක කාටත් පොදුයි ඉගන්නාගේ ඉඳලා මහා රජුරුව දක්වා නීතිය ක්‍රියාත්මක වෙන්නට කවුරු වුණත් මේ රටේ පවතින නීතිය පිළිගන්න එපායි ඒක මූලික දෙයක් නේ රටේ නීතිය පිළිගන්න බැල කවුරු කියන්නේ නැහනේ එහෙම කවුරු කියන්න බෑනේ එහෙම දෙයක් නැහැ හැබැයි නීතිය අපි හදන්න පුළුවන් නේ අපිට මේ රටේ මිනිස්සු උත්සාහ කරනවා සහජීවනය ආරක්ෂා කරන්න මේ දේශපාලන නායකයෝ මොකද කරන්නේ ඕන් බලන්නේ මිනිසුන් පුළුවන් තරම් කුපිත කරන්න සාලි ඕන ඕනේ පැත්තට මාරු වෙනවා මාරු වෙලා ඇවිල්ලා මෙතන කියනවා ඒ රටේ නීතියට අදාළ නැහැ හරිනම් හාමුදුරනේ අපේ රටේ දැන් අලුත් පනතක් තියෙනවා ICCPR කියලා ICCPR එකෙන් එවෙලෙම දඬුවම් කරන්න පුළුවන් ඕන නම් කරනවා නම් අපේ කරන්නේ පහුගිය ආණ්ඩුව කාලේ කාරවල කිව්ව ගමන් අත්අඩංගුවට ගන්නවා සතිය දෙකක් තියාගෙන ඉඳලා ගෙදර යවනවා ඒ ගැන කිසිම විමර්ශනයක් කරන්න නැතුව තමයි අත්අඩංගුවට ගත්තේ ඒ යහපාලන ආණ්ඩුවට උදව් කරපු අය අපෙන් අහනවා දැන් අසස්සාලට නීතිය ක්‍රියාත්මක කරනවාද කියලා මේ රජය බලයට පත් කරේ හරියට හොයලා බලලා කටයුතු කරන්න කියලා අපි කිව්ව අසස්සාලට එක නීතියකුත් අනිත් අයට තව නීතියකුත් නැහැ කියලා නීති අනුකූලව කටයුතු කරනවා ඒ ප්‍රකාශය කරපු එක මම දැක්කේ නැහැ. නමුත් දැන් ආණ්ඩුව කියනවා නම් එයා වෛරීය ප්‍රකාශයක් කරලා තියෙනවායි කියලා. එතුමාට විරුද්ධව උසාවියේ නඩුවක් පවරන එක තමයි කරන්න පුළුවන්. එහෙම නැතුව එතුමාව ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට අරගෙන රඳවා ගැනීම කියන එක ඊට වඩා බරපතල දෙයක්. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත 1980 දශකයේ මුල් භාගයේදී ගෙනාවේ විශේෂයෙන් LTT ත්‍රස්තවාදය වැඩපැවැත්වීම සඳහා. දැන් වර්තමානයේ සහරන් ප්‍රහාරයේ ප්‍රතිඵල හැටියට යම් යම් සැකකරුන් අත්අඩංගුවට ගැනීම නඩු පැවරීම ඒ කටයුතු වලදී ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත භාවිතා කරනවා. එතුමා කරපු ප්‍රකාශ ඒකට යටත් වෙන ආකාරයක් ස්වරූපයක් තියෙනවා. එවැනි වගකීම් විරහිත ප්‍රකාශයක් කළාම ඒ පිළිබඳව පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතුයි. විශාති මේ රටේ සිට වෙච්ච දැවැන්තම මූල්‍ය වංචාව හැටියට සලකන්නේ මහා බැංකු මූල්‍ය වංචාව. ඒකට වගකීවිතු පුත්කලින් නීතියේ රැහැනට හසු කරගන්නේ නැහැ කියලත් වත්මන් ආණ්ඩුවට චෝදනාවකුත් එල්ල වෙනවා. ඔව් චරිත. එහෙම චෝදනා එල්ල වෙන මොහොතක තමයි කොළඹ ත්‍රිපුද්ගල මහා අධිකරණ විනිසුරු මණ්ඩල තීන්දුවක් දුන්නේ. හිටපු මුදල් ඇමතිවරයෙක් වෙච්ච රවි කරුණානායක මහත්තයත් එක්ක 8 දිනක්ව රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා. 2016 මාර්තු මාස පැවති බැඳුම් කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36.98ක් වටිනා බැඳුම් කර සාපරාදී සාවද්‍ය පරිහරණය කළ බවට මොන්ට චෝදනා එල්ල වී තිබෙනවා. හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමේ හිමිකරුවන් වන ජෙෆ්රි ඇලෝසියස් අර්ජුන් ඇලෝසියස් එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මෙහි විත්තිකරුවන් වනවා. එම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ රංජන් හුළුගල්ල මුතුරාජා සුරේන්ද්‍රන් මහා බැංකුවේ නිලධාරීන් වන එස් පදුමනාදන් ඉන්දික සමන් කුමාර යන විත්තිකරුවන්ද රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරුණා. හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ අජාන් ගාර්දිය පුංචි හේවා යන විත්තිකරුවන් තවදුරටත් විදේශගතව සිටින බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. जगत संविधाने मानव हिमिकम महाकुमसारीश्वरी अपे वटट विरुद्ध इदिरिपत् कुरुपु योजनावित बहुतर बले अहिमिमत्तिक्कम संशोधन अतुलत करला ए योजनाव सभागत किरुना कोहम उनात मेवन तेक एम योजनाव विवादेट नम अरकिन नहें ए योजनावे हाय हत सह अटयन वगंती श्रीलंकावे स्वैरी भावेट वगेम बौमिक अखंडतावेटत अभियोग करनवा कियला मेवनकोट हेलिविला तीनवा श्रीलंकावे वत्मन रजय ජනාධිපතිවරයා වගේම ඇතැම් නිලධාරිනුත් මුල් කරගෙන තමයි මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා අප විශේෂ නියෝජිත ශ්‍රීමාල් පතිරාජ කියනවා. ශ්‍රී ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරිය විසින් ගෙනෙනු ලැබූ යෝජනාව හුදෙක්ම ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය ඒ වගේම සුවරීභාවයට අභියෝගයට ලක් කරමින් ගෙනාපු යෝජනාවක් බව දැන් පැහැදිලිව ඔප්පු වී හමාරයි. ඇය විසින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්ටත් ඒ වගේම ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන්ටත් ඒ වගේම ශ්‍රී ලංකාවේ නිලධාරීන්ටත් විරුද්ධව හුදෙක්ම වෛරී සහගතව ගෙනෙනු ලැබූ යෝජනාවක් බටහිර තානාපති කාර්යාලය ශ්‍රී ලංකාව කෙරෙහි පවතින දැඩි වෛරී සහගත තත්ත්වයේ ප්‍රතිඵලයක් जगत मानव हिमिकम काउंसिलेट संशोधन सहित सभागत केरुणु योजनाव बेवन तेक् विवादेट नोकेनीम संबंधेन दडि सेक्यक्मतुन बवाई विश्लेषकयन् संदहन करन्ने
කෙසේ වුවද එම යෝජනාවේ 6 7 8 යන වකන්ති සම්බන්ධයෙන් හෙළිතරව්වක් මෙවන විටත් සිදුව තිබෙනවා. මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කළ යෝජනාව මෙන්ම පසුගිය 12 වෙනි දින සභාගත කරන ලද අවසන් කෙටුම් පතද බැලූ විට ඒ හුදෙක් ශ්‍රී ලංකාවට අනවශ්‍ය අතපෙවීමක් ලෙස දැකිය හැකි. එමකින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලධර්ම පවා අවතක්සේරු කර ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණක්. එමකින් ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවය ඍජුවම උල්ලංඝනය කරන්නේ යයි කිවහොත් ඒ නිවැරදි. මානව හිමිකම් කොමසාරිස්වරිය මෙරටට වින කටින සුළු පිරිසකගේ පුත්කල අනුබද්ධ කෝණයකින් බලා මෙරට සම්බන්ධයෙන් කරුණු තක්සේරු කර ඇති බව මෙහිදී දක්නට පුළුවන්. එහි ඇතුළත් නිර්දේශමකින් යුද සමයේ මෙරටදී සිදුපූපායයි කියන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ගතයුතු පියවර නොබ වර්තමාන රජය රාජ්‍යපාලකයන් හා නිලධාරීන් ඉලක්ක කරගත් පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමට වෙරදරන වැඩපිළිවෙලක් යෝජනා කර තිබෙනවා. පසුගිය යහපාලන රජය සමානෝග්‍රහකත්වයේ දැක්වූ 31 යෝජනාවෙන් වත්මන් රජය ඉවත් වීමෙන් කෝපයට පත්ව එයට පලිකෙනීමක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කිරීම දැක්විය හැකි. යෝජනාවලියේ 6 වන වකන්තියෙන් මෙරට මානව හිමිකම් හා වගවීම් පිළිබඳ මාස 6කට වරක් සමාලෝචනයක් සිදු කර බටහිර රටවල් ස්ථාපිත කළ විශේෂ ඒකකයක් වෙත බාර දීමට නියම කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවය අමු අමු වේ උල්ලංඝනය කිරීමක් මෙන්ම එක් රටක් තවත් රටකට විරුද්ධව ක්‍රියා කිරීමට දරන උත්සාහයක් ලෙසද දැක්විය හැකි. රට රටවල් අතර ආරවුල් ඇති කිරීම මානව හිමිකම් කවුන්සිලයට අයත් රාජකාරියක් නොවන අතර යම් අඩුපාඩුවක් සිදු ඇතනම් ඒ සුවා බලා ඊට අවශ්‍ය පිළියම් යෙදීමට ඔවුන් ප්‍රමුඛතාව ලබා දිය යුතුයි. යෝජනාවලියේ 7 වන වකන්තියෙන් වත්මන් රජය දැඩි විවේචනයකට ලක් කර තිබෙනවා. එහි ඇතුළත් හාස්‍යජනක කරුණ නම් වර්තමාන රජය අනාගතයේදී සිදු කිරීමට ඉඩ ඇතැයි සිතන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන්ද කටයුතු කරන ආකාරය එහි දක්වා තිබීමයි. එමෙන්ම 8 වන වකන්තිය මගින් මුස්ලිම් ජාතිකයන්ගේ මරණ භූමදානය කිරීම අනිවාර්ය කර තිබෙනවා. ආදාහනය මගින් සුළු ජාතිකයන්ට අසාධාරණයක් සිදුවන බවයි එහි දක්වා ඇත්තේ. මෙවන විටත් වත්මන් රජය කොරෝනා වෛරසයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර ලබා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් කිසිදු බග විභාගයකින් තොරව මෙවැනි යෝජනා ගෙන ඒම කාගේ අරමුණු ඉෂ්ට සිද්ධ කිරීමට වෙර දරන්නේද යන්න සුවා බැලීම වැදගත්. සැබෑ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම නොබ බටහිර රටවල හා ඩොලර් නෝට්ටු වලට ගිජු වූ රාජ්‍ය නොබන සංවිධානයන්හි ඕනෑ එපාකම් ඉෂ්ට සිද්ධ කිරීමට මෙන්ම පටු භූදේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමට මෙමගින් දරන උත්සාහය පිළිකුලින් යුතුව බැහැර කළ යුතුයි. වැදූ මවත් හැදූ රටත් පවා දී හෝ තම මඩිය තර කර ගැනීමට දිශාන්තලා සුනන්දලා ගෙන යන වැඩපිළිවෙලට මෙරට ජනතාව කෙදිනක හෝ දිසි පිළිතුරු දෙනු ඇති. රුසියාවේ නිෂ්පාදනය කරන ස්පුට්නික් එන්නත මෙරටට ගෙන්වීමට අවශ්‍ය කටයුතු මේ වෙනකොටත් සිදු කරමින් තියෙනවා කියලා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දිපුල්ලේ මහත්මිය කියනවා. එවගේම කොරෝනා ආසාදිතව සිටි 354 දෙනෙකු සුවය ලැබලා අද නිවෙස්වලට ගිහිල්ලා තියෙනවා. කොරෝනා පොකුරට අදත් ආසාදිතයන් 183 දෙනෙකුත් එකතු වෙලා තියෙනවා. ගෙවුණු පැය 24දී අපේ රටෙන් කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 96ක්. ඒ වගේම තමයි කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 59 දෙනෙක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙනවා කොරෝනා ආසාදිතයින් 26 දෙනෙක්. මේ තොරතුරුත් එක්ක අදත් සවා බලමු කොරෝනාවේ අලුත්ම තත්ත්වය. ඒගොල්ලෝ ලංකාවට ඇතුල් වෙනකොට පැය 96කට කලින් කරගත්ත PCR එකක් නෙගටිව් වෙන්න ඕන. එහෙම නැත්නම් පැය 48කට කලින් කරගත්ත ඇන්ටිජන් එකක් නෙගටිව් වෙන්න ඕන. අර ලංකාවට ආවන් පස්සේ ඒගොල්ලන් නිවසේ ක්වොරන්ටයින් කරන්න පුළුවන් කියලා සෞඛ්‍ය වදනේදාරි තුමා තහවුරු කරලා තියෙනවා නම් නිවසේ නිරෝධායනය කරන්න අවසර දෙනවා. දවස් 5 සහ 7 අතර නිරෝධායන කාලේ PCR එකක් කළා නෙගටිව් නම් දවස් 7න් ඔවුන්ව නිදහස් කරනවා. මේ අලුත්ම සර්කියුලේ එකේ ඒවලා තියෙන්නේ. ඉදිරියේදී එන්නත් ලබාගෙන ලංකාවට එන අය ගැනත් උපදේශ පරිශීලනය කරලා යම්කිසි ලිහිල් කිරීමක් කරන්න කටයුතු කෙරීගෙන යනවා.
මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 88706ක් රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුල 2447 දෙනෙකු ප්‍රතිකාර ලැබනවා සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 85725ක් දෙවන රැල්ල පටන් ගත්තට පස්සේ අවම රෝගීන්ගේ වාර්තා වීම අපි දකින්නේ මෙම කාල සීමාව තුල ඒ සඳහා විශේෂයෙන්ම රෝගීන් සොයා නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීම මෙවැනි කටයුතු නිසා අපිට මේක ධාමත් හොඳින් පාලනය කරගන්න පුළුවන් වුණා රෝගීන්ගේ වැඩිවීමට සාපේක්ෂව PCR ප්‍රමාණය වැඩි කරනු ලැබෙනවා කිසිසේත්ම අඩු කළ නැහැ පළමු පෙළ ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ සිදු කිරීම ඒ වගේම අහඹු ලෙස PCR පරීක්ෂණ සිදු කිරීම අපි නතර කළ නැහැ අපේ පොසිටිව් රේට් එක 0.66ක් ඒ කියන්නේ 100%කටත් අඩුයි නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ සියල්ල හරි දැන් රෝගය සම්පූර්ණයෙන්ම වැඩපවත්ලා තියෙන්නේ කියලා රෝගය ඕනෑම වෙලාවක හිසවසවන්නට පුළුවන් පුද්ගලයන් 10752 දෙනෙකු නිරෝධායනයේ වෙමින් සිටින අතර ඊයේ සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 9716ක් අපි වගේ රටකට සම්පූර්ණයෙන්ම සංචරණ සීමා පැනවීම හරි රට ලොක්ඩවුන් කිරීම හරි ප්‍රායෝගික නොවන බව අපිට පේන්න තියෙනවා ඒ නිසා ඉදිරි උත්සව සමයේදී මහ ජනතාව දැඩිව අවබෝධ කරගත යුතු වෙනවා අපි ඉදිරියේ තියෙන රැල්ලක් වළක්වා ගැනීම සඳහා වගකීමෙන් යුතුව සෞඛ්‍ය උපදෙස් සහ නිරෝධායන නීති ආරක්ෂා කරගත යුතුයි වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුයි කියලා මේ අතර ඊයේ දිනේ තුල 12292 දෙනෙකුට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දී තිබෙනවා. ඒ අනුව 796792 දෙනෙකුට මේ වන විට එන්නත ලබා දී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. කොරෝනාවෙන් මිදෙන්න අපට තවමත් හැකියාවක් ලැබිලා නැහැ. ඒ දවසින් දවස කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව වැඩි වෙන නිසා මේ තත්ත්වයෙන් සම්පූර්ණයෙන් මිදෙන්නට නම් අපට කළ හැකි උපරිම දෙය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමයි. නිශාන්ති කොරෝනා ව්‍යසනේ ලෝකයක් අපේ රටත් වෙලාගත් දා ඉඳලම ස්වාධීන රූපහිනී අපි මාධ්‍ය මෙහෙවර අශුමාත්‍රකින් හෝ අඩුවකින් තොරම සිදු කළ බව මෙරටේ ජනතාව හොඳින්ම තේරුම්ගෙන ඇතයි අපි දැඩි ලෙසම විශ්වාස කරනවා. ඔව් චරිත. ඒ මාධ්‍ය මෙහෙවරේදී අපි ජනතාව වෙනුවෙන් නිවැරදි දේ සත්‍යවාදීවම ජනතාවට හෙළි කරන්නට වග බලා ගත්තා. වෙනත් කිසිදු මාධ්‍ය ආයතනයක් හෝ මාධ්‍යවේදීන්ව කොරෝනාව හමුවේ අපහසුතාවට පත් කරන්න මාධ්‍ය උපයෝගී කරගන්නට අප කටයුතු කළේම නැහැ. එහෙත් ඇතැම් සමාජ මාධ්‍ය හැසිරීම ගැන අපට ඇත්තේ දැඩි කලකිරීමක්. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය කොරෝනා ව්‍යසනය හමුවේ ජනතාවට සත්‍ය තොරතුරු නිරන්තරයෙන්ම සැපයීමට වගකීමෙන් යුතුව කටයුතු කළා. පුවත් විකාශයෙන් පමණක් නොනවති කොරෝනා ව්‍යසනය හමුවේ අපහසුතාවයට පත් ජනතාවත් විශේෂයෙන්ම කලාකරුවනුත් උදෙසා අප කළ සමාජ මෙහෙවර සමස්ත රටවැසියාගේම ඇගීමට ලක්ව ඇති බව නොඅනුමානයි. කොරෝනා වෛරසය එක් පුද්ගලයෙකුට කණ්ඩායමකට ආයතනයකට සීමා වූවක් නොව ඕනෑම මොහොතක ඕනෑම තැනක ඕනෑම කෙනෙකුට වැළඳිය හැකි භයංකාර වෛරසයක් වී හමාරයි. එවන් තත්ත්වයක් තුල ස්වාධීන රූපවාහිනී අපි සේවකයන්ගේ පමණක් නොව අප ආයතනය වෙත එන සෑම කෙනාගේම ආරක්ෂාව උදෙසා පුළුල් සෞඛ්‍ය වැඩපිළිවෙලක් කොරෝනා ආරම්භයේ සිටම අනුගමනය කළේ විධිමත් උපදෙස් අනුවමයි. එවන් තත්ත්වයක් තුල ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මේ වන විට කොරෝනාව හේතුවෙන් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවන් වල සංසරණය වන පුවත් ගැන අප වගකිවිය යුතු මාධ්‍යයක් හැටියට සත්‍ය කරුණු හෙළිදරව් කළ යුතුමය. මේ ඔබ දකින්නේ අද දිනේ ස්වාධීන රූපවාහිනී රාජකාරිවල ස්වරූපයයි. මේ ස්වාධීන රූපවාහිනී අපේ මහගෙදර පරිශ්‍රය. කොරෝනා වපේ රටේ ව්‍යාප්තිය ආරම්භ වීමත් එක්කම අපි ආයතනයේ රාජකාරී කටයුතු කරන්න පටන් ගත්තේ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව. එදා සිට අද දක්වාම තවමත් එය ක්‍රියාත්මකයි. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ කාර්ය බහුලම අංශ දෙක ප්‍රවෘත්ති අංශය සහ වැඩසටහන් අංශය මුළු රටම කොරෝනාවට ආරක්ෂිතව පෙළගැහෙන අතරදී අපිත් කොරෝනාව පරද්දන්න බොහොම ආරක්ෂිතව මේ හැම වැඩ කටයුත්තක්ම සිද්ධ කරන බව ඔබට අනිවාර්යෙන්ම කියන්න ඕනේ. මුදල් අංශය සහ අලෙවි අංශයත් සිය කටයුතු බාධාවකින් තොරව කරගෙන යනවා.
ලක්හඩ ගුවන් විදුලියත් වසන්තම් ගුවන් විදුලියත් සිය විකාශන කටයුතු බාධාකින් තොරව සිදු කරගෙන යන්නේ මෙහෙමයි. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා ඇතුළු නිලධාරි මණ්ඩලය समस्त सेवकियां आरक्षाव दिशा उपरीमेन्म निरंतर कटेतु करमीन सिद्न बव कोई काटत नुरहसकी पसुगिय वकवानुतुल पहालतम एददमा तिबुनु स्वाधीन रूपवाहिनी मातृचालय अद इहलम तलेकट पेमिनेत एवं तत्वयक तुल ए गमन कडा कप्पल करान्नट कौरुन उत्साह कलत ए मोनम आकारेकिन वत इटु नोन सिहिनेयक बवद वकीमेन युतुव अप अवधारणे करान्ने पल एति रुकट गल्वदिन्नासे දිනෙන් දිනම ජනප්‍රසාදය ලැබමින් අංක එක කරා යන අපේ ගමන පළක්වන්නට කවුරුන් උත්සාහ කළත් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ආදරය ඇති සමස්ත සේවකයනොත් රටේම ප්‍රේක්ෂක ජනතාවත් සමග අපි අපේ ගමන ජනතාවාදීවම ඉදිරියටම යන්නෙමු. ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රවෘත්ති අදට අවසන්. අපගේ බීලඟ පත්‍රිකාශ්‍රේ රාත්‍රියේ 9:30ට බලාපොරොත්තු වෙන්න.